සැමදා සමහන් සැමදා සුවෙන් විශේෂයෙන් පහුගිය අවුරුදු මේ කීපේ බැලුවහම මං හිතන්නේ දැන්වත් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්නනේ ඇක්ටිව්ලි ඒක ගැන දැනුවත් වෙන්න අපි මේ මේ අපි ඒකට ඉස්සර වෙන්න ඕනේ ඒ වුණාට මං හිතන්නේ ඒකේ පළවෙනි අවුල තමයි අර අපි අවුල් ගැන කියවම් පළවෙනි එක තමයි අර ව්‍යවස්ථා දායක ක්‍රියාවලියේ කිසිම නෑ විනිවිදභාවයක් නේ මේක සැප්තැම්බරේ ගැසට් කරා ඊට පස්සේ ජනවාරියේ මේගොල්ලන්ට හදිස්සියක් තිබ්බ පාස් කරන්න අර මාස පහේ මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ නේ ඒ මාස පහේ දැන් මේ ශේෂාධිකරණයෙන් සංශෝධන 31ක් නියම කරා හරිද ඒ සංශෝධන පිළි අරගෙන ඒවා මේ දාපු අලුත් පනතක් අපිට නැහැ දැන් අපි තාමත් කතා වෙන්නේ මේ සැප්තැම්බරේ ගැසට් කරපු පනතනේ ඉතින් ඒ කියන්නේ බොහොම ලොකු අවුලක් තියෙනවා ඉස්සෙල්ලාම ව්‍යවස්ථා දැක ක්‍රියාවලිය ඒක එකක් අනිත් දේ තමයි ඒ වගේ මේක සම්මත වුණාට පස්සේ අර අපි ගමේ භාෂාවෙන් කියනවා නම් අබසරණයිනේ ඔව් ඒකල පශ්චාත් පනත් විමර්ශන ක්‍රියාවලියක් අපේ නීතියේ නැහැ අන්න ඒකයි අනිත් දේ තමයි දැන් මේක අපරාධ නීතියක්නේ ඔව් ඇත්තටම දැන් මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි මේක නීති විශාරදයෙන් ගොඩක් දෙනෙක් කියනද නීති විශ්ලේෂකයන් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ නීතියේ අලුත් දෙයක් නැහැ අපේ පවතින අපරාධ නීතියෙන් කරන්න බැරි. ඇත්තටම කියනවා නම් මේ නීතියේ කිසිම අලුත් දෙයක් නැහැ අලුත් දෙයකට තියෙන්නේ කොටිම කිව්වොත් දෙකයි එකක් තමයි කොමිසමක් පත් කිරීම දෙවෙනි දේ තමයි මම හිතන්නේ 37 වෙනි වගන්ති යටතේ විෂය භාර ඇමතිතුමාට හම්බෙනවා බලතල මේ රෙගුලාසි ඔව් මේ එක්ස්පර්ට්ස් අපොයින්ට් කරන්න පුළුවන් අන්න ඒ බලතල හම්බෙනවා මිසක් මේ අපරාධ නීතියේ අලුත් දෙයක් නැහැ අර මේ පවතින අපරාධ නීතියෙන් එපිට ඒ කියන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය ළමා ආරක්ෂණ අධිකාරියේ පනත ICCPR ඇක්ට් එක මේ වලින් කවර් වෙලා තියෙන්නේ මේ ටික නේද මේ වලින් කවර් වෙලා තියෙනවා අනික දැන් ඇත්තටම ICCPR වගේ බැලුවොත් දැන් ඒවා අවභාවිතා වෙන නීතිනේ හරිද ඒක අපේ අධිකරණ වලිනුත් කියලා තියෙනවා ICCPR අපේ රටේ පාවිච්චි වෙන විදිහට පාවිච්චි කරන්න එපා කියලා නේද? නියමිත කරලා තියෙනවා නේ. ඉතින් එතකොට තවත් මේ අපරාධ නීති ගේන්නේ ඇයි? අපි සිස්ටම් එක හදන්නේ නැතුව ඇයි අපි මේ තවත් අලුත් නීති ගේන්නේ? මොකටද? ඉතින් මම නම් කියන්නේ අර අවුල් විදිහට ගත්තොත් එකක් අර টপ ලේයකින් තියෙනවා මේකේ ප්‍රොසෙස් එකේ අවුලක්. දෙවෙනි දේ තමයි මේක ගෙනල්ලා ඇත්තටම මොකද්ද ඔයගොල්ලෝ කරන්න හදන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක්. මොකද මේකෙන් ඇත්තටම අලුත් දෙයක් කව වෙන්නේ නැහැ. අපේ පවතින අපරාධ නීතියෙන් කරන්න බැරි දෙයක් මේකෙන් අලුතින් වෙන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.